द्वेषक ने एवगेम मोहने यथोट संपूर्ण में एम तीन वाला यथोट अभी अर्हत्व नमत अभी रहत्व नैतिसा यम यम लोभ द्वेष मोह यति एक निशा नेतना अभी मिच्र कालिया खीति ने नेद अभी दन गी आत्म के मो रहत्व हितिया नम यथोट अभी मेतन वादी वाले ने नोट अभी दन बुलवान तरंग इक्मनिंग අපි ගුරුවරන්ගේ දේශනාවල් එවැගේම තියෙන දාන සීල භාවනාව එහෙම නැත්නම් සීල සමාධි ප්‍රඥා විමුක්ති කියන මාර්ගය අවබෝධ කරගන්න ඕනේ. ඒ ප්‍රඥාව කියලා කියන්නේ අනුන්ගේ ප්‍රඥාව පමණක් නෙමෙයි ඒක සාක්ෂාත් කරගන්න ඕනේ කියන්නේ to realize. එතකොට ඒක සාක්ෂාත් කිරීම සඳහා ක්‍රමවල් කීපයක් තියෙනවා. මේක ගැන කල්පනා කරන්න පුළුවන්. එතකොට චින්තමය ප්‍රඥාව කියලා කියන්නේ අපි හිතලා ඒ වගේම ඒකට කියන්නේ මේ ධම්ම විචය කියලා කියන්නේ අපි analyze the ධම්ම within ourselves. එතකොට ධම්ම විචය වලින් උත් අපි ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. ඒකට ඒ මාර්ගින් ඒ වගේම ධම්ම සාකච්ඡා කාලේන ධම්ම සාකච්ඡා ඒකිතං මංගල මුත්තමන් කියලා ඒක හිසි වචන නෙවෙයි ඉඳලා හිතලා අපි ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. ඒකට ප්‍රශ්න තියෙනවා නම් නැත්නම් ගැටලු තියෙනවා නම් ඒවා ලිහිල් කරන්න පුළුවන් අපි reasonably නේද? සාමාන්‍ය ධර්මයේ ගැන සාකච්ඡා කරනකොට අපි සන්තෝෂ වෙනවා. ඒ වගේම ප්‍රශ්නයක් තියෙනවා නම් දන්නේ කෙනෙක්ගෙන් අහලා එතකොට නැත්නම් තමන් තුළම හිතන්නත් පුළුවන්. ඒ වගේම ධර්ම පොත් ගලතලා බලන්න පුළුවන් නේද? compare. එතකොට සූත්‍ර පොත් එහෙම බලලා ඒ වගේම තමන්ගේම තියෙන experience අනුන්ගේ හොඳ ධර්ම ආචාර්ය කෙනෙක්ගෙන් එහෙම අහලා ඒ විදිහෙන් අපිට එතකොට ප්‍රඥාව තුන් විදිහෙන් එතකොට සොත්තම ප්‍රඥාව චින්තමය ප්‍රඥාව ඊළඟට හැබැයි භාවනාමය ප්‍රඥාව කරන්න ඕනේ. භාවනාව නැත්නම් ප්‍රඥාවක් නැහැ. බුදුහාමි දේශනා කරනවා නේද? ප්‍රඥාවෙන් භාවනාව ඇති වෙනවා. ප්‍රඥාව නැත්නම් භාවනාව ප්‍රඥාව තියෙන්න ඕන නම් භාවනා කරන්න ඕන කියලා. එතකොට මොන භාවනාව අපි කරන්න ඕනද ප්‍රඥාව ජීම් කරගන්න? ඒකත් ප්‍රශ්නයක්. ගන්න අපිට සමත භාවනා තියෙනවා විදර්ශනා භාවනාව තියෙනවා. සමත භාවනාව කොච්චර කරුවොත් දැන් බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ මේ තපස්ය කාලේ තුළම අපිට පේනවා ඒ තපස්ය සිද්ධාර්ථ බෝධිසත්වයා බොහොම හොඳට භාවනා කරන්න පුළුවන් අෂ්ට සමාපatti දක්වාම විදර්ශනා නැමි සමත භාවනා කරන්න පුළුවන්. නමුත් ඒ සිද්ධාර්ථ කුමාර තුළම පොඩි සැකයක් ඇති වුණා මේක මේකෙන් නිවන් දකින්න පුළුවන්ද කියලා. නිවන් තියෙන්න ඕනේ. මිනිස්සු හරියට නිවන් ගැන හොගන්නලා නැහැ. ඒ කාලේ නිවන ගැන වෙනම ideas තිබිලා තිබුණා. නිවන මෙහෙමයි, නිවන මෙහෙමයි. නමුත් නිවන කියන අපි දැන් බුද්ධාගම තුල තියෙන නිවන ඒකට අලෝභ, අද්වේෂ, අමෝහ ඒ වගේම කිසිම තැනකට අපි ආයෙත් ඉපදෙන්නේ නැහැ. දැන් සමහර විටක හින්දු ආගම තුල අපි සදාකාලික විෂ්ණුත්වයක එහෙම සදාකාලික බ්‍රහ්ම ලෝකයේ ඉන්න පුළුවන් කියලා ක්‍රිස්තියානි ආගම සමහර විටක සදාකාලික මේ දිව්‍ය ලෝක නැත්නම් heaven නේද ඉන්න පුළුවන් නැත්නම් on the right side of god කියලා ඉන්න පුළුවන්. එක එක අදහස් තියෙනවා එක එක ආගම් වල. මොකද සමත භාවනා කිරීමෙන් අර සම්මා දිට්ඨි හරියට වැටුණා නෑ තාම. ඒක සම්මා දිට්ඨිය වැටුණා බුදුහාමුදුරු පටිච්ච සමුප්පාද යන මේ බෝධිය ගහා ළඟ වාඩි වෙලා මේ සාක්ෂාත් කරගත්තාට පස්සේ එතකොට මේක තමයි හේතුව මේක තමයි ඵලය හේතුඵල ධර්මය. මේක තියෙනවා නම් මේක සිද්ධ වෙනවා මේක නැත්නම් අරක නැහැ කියලා. එතකොට අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන
ඒකින් තමයි කර්මය ඇති වෙන්නේ. කර්මය ඇති වෙන්නම් එතන අපිට ඕන වෙනවා නාම රූපයක්. නාම රූප නැතුව අපිට කිසිම දෙයක් කරන්න බෑ. ඒ නාම රූපය තියෙනවා නම් එහෙනම් සලායතන. ඒ කියන්නේ අස්කංග නාසයේ ඔක්කොම තියෙන්න ඕනේ. නැත්නම් අපි කර්මයක් ඇති කරගන්න බෑ. එතකොට ඒවා තියෙනකොට අපිට ස්පර්ශ වෙන්න ලකින්න දේ ඇහෙන්න දේ එතකොට අපිට කැමති නොකැමති දේවල් ඇති වෙනවා. එතකොට සාමාන්‍ය මිනිස්සේ කැමති වෙනවා pleasant sensations. නේ අකමැති වෙන්නේ unpleasant sensations. එහෙමනම් අපි unpleasant sensations එහෙම තලු කර කර මේ pleasant sensations තව ටිකක් කැමති. ඒක නිසා තමයි තෘෂ්ණාව තණ්හාව ඇති වෙනවා. ඒ වගේම තණ්හාව තියෙනකොට භව ඇති වෙනවා. තවත් සැරයක් මේක දකින්න ඕන. තවත් ටිකක් වැඩියෙන් ඕන. මේ ආත්මයෙන් බැරි වුණොත් ඊළඟට ආත්මයට අපි තවත් දේවමිනී සැප නේද? දේවමිනී සැප බලාපොරොත්තු වෙනවා. ඒකට අපි ප්‍රාර්ථනා කරනකොට මේ අන්තිමට පින්කම් වලට අපි ගොඩාක් දොරට අහලා තින්නේ දේවමිනී සැප. එතකොට අපි කවුද ටික දෙවි ලෝකේ ඉන්න ඕන? සුජාතා කවුද ඉන්න උපාසකම්මලාගේ නම්? ඔක්කොම බුදුහාමුදුරන්ගේ කාලේ හිටපු මහා උපාසිකවරුන් දැන් දිව්‍ය ලෝකේ ඉන්නවා ඇති කියලා ඒගොල්ලන්ට ඒක මේ දිව්‍ය ලෝක සැපනේ විදලා ඊළඟට රාහතන් වහන්සේලා. දැන් රාහතන් වහන්සේලාට කොහොමද දාන දෙන්නේ? එහෙම නැත්නම් බුදුහාමුදුරන්ගේ කාලේ ඉන්න රාහතන් වහන්සේලා වෙන්න ඕනේ. නැත්නම් රාහතන් වහන්සේලා නැහැ. නැත්නම් පසේ බුදු. පසේ බුදුන්ට දාන දෙන්නේ නැහැ. ඒ විදිහෙන් බලනකොට ගොඩක් දේවල් තියෙනවා අපිට සැහැල් හොඳට කල්පනා කරගන්න ඕනේ. අපි හිතන්න ඕන බුදුහාමුදුරු ලංකාවට ආවද? ලංකාවට පමණක් නෙවෙයි බෞද්ධ රටවල් වලට දැන් ජපානයේ බෞද්ධ රටක්, බුරුමේ බෞද්ධ රටක්, තායිලන්තේ බෞද්ධ රටක්, ඒකට චීනයේ කලින් බෞද්ධ රටක් දැන් ආයි බෞද්ධ වෙගෙන යනවා නේද? මාත් ළඟට ගිහිලා ආවා නේද? ඒකට චීන කලින් මේ මහෞත්සතුන් දිසලා ඔක්කොම බෞද්ධයෝ තමයි හිටියේ. ඒකට බෞද්ධම රටක් කියලා කියන්න පුළුවන්. නමුත් මහායාන දැන් මේ මිනිස්සු නේද පද්මනෝන sorry to interrupt you මේ මහායාන කියලා කියන්නේ ඒක වැරදි ආගමක් කියලා. නමුත් මහායාන තුළ හොඳ අදහස් තියෙනවා නේද? අපි පාරමිතාවල් දීම් කරගනිමු කියලා ඒක අදහසක්. අපි බුදු වෙන්න බැලත්නම් නැතුව පාරමිතාවල් ටිකක් අපි දැන් අපි කියමු තේරවාද හැටියට අපි පාරමිතාවල් 6ක් 10ක් තියෙනවා නේද? ඒ 10කින් 3ක් හරියට දීම් කරනවා කොච්චර හොඳ ලෝකයක් සිද්ධ වෙනවා ඔක්කොමලා කරනවා නම් මේසු කරන්නේ නැති නිසා තමයි මේ වගේ අවුලක් තියෙන්නේ. එතකොට පාරමිතාවල් දියුම් කරගනිමු. එතකොට අපි ඔක්කොමලා නම් බුදු වෙන්න බෑ. එතකොට ඒ බෝධිසත්ත්විය වහන්සේලා ඇත්ත වශයෙන්ම ඔක්කොමලා බුදු වෙන්නේ නැහැ. ඒගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒගොල්ලන් බෝධිසත්ත්වයා කියන වචන පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා. අපි කියන බෝධිසත්ත්වයා එකෙක් විතරයි. කාලයක් තිස්සේ එකෙක්. එතකොට අපේ බුදුහාමුදුරුවෝ දැන් ඉන්නේ කවුද? ඊළඟට මෛත්‍රී බෝධිසත්වයා තමයි එකෙක් අපි කියලා හිතනවා. නමුත් දැන් ඒගොල්ලන් හිතනවා අපි බෝධිසත්ව වෘත්තිය අපි මේ සංසාරයෙන් අයින් වෙන්න නැහැ කියන එක. ඔක්කොමලා නිවන් දකින්න පුළුවන් නම් තමයි අපි අයින් වෙනවා. ඒක අපි කියනවා ඒක කවදාකවත් වෙන්නේ නැහැ. It's an impracticable proposition, actually speaking. ඒක idea එකක් හැටියට ඒ බෝධිසත්ව කියන idea එක නිසා ගොඩක් මිනිස්සු ගොඩක් හොඳ දේවල් කරනවා. මේක කරන්න ඕනේ, මේක කරන්න ඕනේ කියලා. මොකද බෝධිසත්වයා සත්‍ය පාරමිතා. දැන් සත්‍ය නැහැනේ, ඔකම බොරු. බොරු බොරු කම් වැඩි වෙනකොට ලෝකේ විනාශ වෙනවා. ඒක තමයි වෙලා තියෙන්නේ. හොරු බොරුකම් වැඩි. එතකොට දැන් හොරු බොරුකම් නැති වෙනවා නම් ඒක දිව්‍යංගේ විශ්වාසය නේද? The people who believe in God
maybe they are afraid of God and therefore they will not steal. Or if it is Muslim country, you get your hand chopped off if you steal bread. So like that. But in Buddhism, you do good because you know it is going to do good for yourself and for others. You try to abstain from the bad because you know it is good for others and yourself. It is more wisdom. Ekatame prajnyamitina agama buddhagama. Buddha kineke bodhi okome wisdom pilibanda. Nikang mokadde andavishwasiyakut nemi. Not based on hope and fear, but based on kusala and akusala chetana. Emana api kalpana karaganimu. Api den me tunmasiyak mehema සිව් උපස්ථාන කිරීමෙන් අනන්ත ප්‍රමාණ පින් රාශියක සිද්ධ කරගත්තා. දැනුත් මේ අන්තිම දවසේ අදුවේ මහා වැස්සකට පස්සේ හොඳ වෙලාවට වැස්ස පොඩ්ඩක් නතර වුණා. ඒතකොට හොඳ වෙලාවට ඒ පැනහැර බොම කැටියෙන් ප්ලෑන් කරලා තිබුණා නැත්නම් ඒකත් අමාරුයි. එතකොට ඒ වෙලාවට හොඳ පෙරහැරකින් එහෙම මේ දැනට මේ කටින ජීවිතයම වරුණා ගත්තා. ඒ වගේම මහා සංඝරත්නියට දන් පිළිගත්තා. අපි හිතන්නේ අප මේ බොහොම අඩුවෙන් හිටියනේ කියලා නෑ. අපි ඒක නමකට දන් දුන්නොත් හොඳ චේතනාවල් වලින් යුක්තව එතකොට ඒ පින තවන්ට ලැබෙනවා. එතකොට එච්චර මෙච්චර හම්බ හිටියා කියලා හිතන්නේ නැතුව මොකද ගොඩාක් පින්කම් ඇති අද. මේ මාසයේම පින්කම් හැමතැනම දැන් අපි මේ ගාලු පාර දිගේ යනවා නම් පෙරහැර පහක් හයක් හතක් විතර අවු වෙනවා නේද? හැම පන්සලකටම පින්කම්. ඒක නිසා අපි සන්තෝෂ වෙමු. අපි මේ සිව් උපස්ථාන කිරීමෙන් ඒ වගේම අදත් එහෙම හිල් දානත පෙර තථාගත බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව පවත්වමින් ඒ වගේම මහා සංඝරත්නයට දන් පිළිගැන්වීමෙන් ඒ කඨින චීවරට මහා සංඝරත්නයට පූජා කිරීමෙන් ඒ වගේම උපස්ථාන කිරීමටත් එක්කම එහෙම ස්වාමීන් වහන්සේලාට මේ ආධාර දීලා ඒ වගේම සිවුරු පූජා කිරීමෙන් අනන්ත ප්‍රමාණ පින් රාශියක් සිද්ධ කරගත්තා. දැනුත් එහෙම තිසරණ පංචශීල ගැනීමෙන් ඒ වගේම බෝධි පූජාව පැවැත්වීමෙන් අනන්ත ප්‍රමාණ පින් රාශියක් සිද්ධ කරගත්තා. ඒ වගේම මේ ධර්ම දේශනාව තැවුම්කන් දීමුවත් එහෙමයි. අපි රැස් කරගත්තු සීලම පුණ්‍ය ශක්තියෙන් අපට ආරක්ෂා කරන සීලම දේවියන්ටත් ලෝකේ ශාසන ආරක්ෂා කරන සීලම දේවියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වීමෙන් ඒ දේවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව මේ පින්කමට සහභාගි වෙච්ච සිල්නාතුලින් ලැබේවා. ආයුරාරෝග්‍යයක් සම්පත් ලැබේවා. සීලම ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වේවා කියන ගේමින් යුක්ත අපි ඔක්කොමලයකට ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහින්දික පුඤ්ඤංකං අනුමෝදිතා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහින්දික පුඤ්ඤංකං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහින්දික පුඤ්ඤංකං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං කරෝති. අත්තවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධිය. අත්තවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්ත අනුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධිය. අත්තවතා ච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්ත අනුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධිය. ඊළඟට තම තමන්ගේ නාමෙන් මිය පරලෝකයේ යන ඥාති මිත්‍රාදී ගුරුවරුන් දෙමෝපියන් විශේෂයෙන් මේ කීරියල් මහත්මයාණන්ගේ පැත්තෙන් ඒ වගේම නෝන මහත්මයාගේ පැත්තෙන් ඒ වගේම හේවාගම මහත්මයා නෝන මහත්මයාගේ පැත්තෙන් ප්‍රධාන මේ පින්කමට සහභාගී වෙච්ච ප්‍රධාන දායකවරු ඒ වගේම සීලුම මේ සහයෝගී දුන්න සීලුම පීමතුන්ටත් ඒ නාමෙන් මිය පරලෝකයේ අපිට සීලම පරිලෝකීය ඥාතින්ට මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වීමෙන් එයත්ගේ දුකින් නිදහස් උතුම් අමා මහ නිවනින් සනසේවා කියන ගේමින් යුක්තව අපි ඔක්කොම ලේකට ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතං ඥාතිනෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතං ඥාතිනෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතං ඥාතිනෝ.
උපදේශකයන්ස් කරගත්තු සීල මුතුනි ශක්ති හේතු කොටගෙන බුදුපසේ ගුරු මහරහතන් වහන්සේලා නිවිසන සීපමි වදාළ උතුම් අමාමානියල් වාන සම්පත්‍ය සාක්ෂාත් කරගැනීමට මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා අපි සාදු කරමු අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයු වන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච්ච යතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාති සමිංජතු සුඛී පොදිය රාත්‍රි සංග්‍රහයක් උත් ඇති කියලා නේද බඳ I'm not reading anybody's mind here, I suppose, but there is something for everybody to be consumed, isn't it? A little bit of tea or something. Here or outside? Open it. Outside. Outside and then they bring it inside. Yes. So please, go ahead. Thank you.